අනපති කාර්යාලයේ නිලධාරියෙක්ණියක් වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා ඉතාමත්ම පැහැදිලිව අපරාධ අංශයට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. CCTV කැමරා ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඒ කැමරාවල සටහන් වෙලා තියෙනවා මොකද්ද උනේ කියලා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම නියමිත තොරතුරක් තවම ලැබිලා නැහැ. නමුත් පරීක්ෂණ කරගෙන යනවා. ඒ නිසා පරීක්ෂණ අවසන් වුණාම තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධිය ඇතුනේ මොන ආකාරයටද කියලා. ඒක පෞද්ගලික සිද්ධියක්ද එහෙම නැත්නම් කවුරු හරි මැදිහත් වීමෙන් ඇතිවුණු සිද්ධියක්ද කියලා. යම් විදියකින් එහෙම රාජ්‍ය මැදිහත් වීමක් හෝ කවුරු හරි ඒ සඳහා නොදුනත් මැදිහත් වීමක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට සහ දඩුවම් දීමට කිසිම පැකිලීමක් අපේ රජය පැත්තෙන් නැහැ. ඒ නිසා මේක දඩවීමා කරගෙන මේ රජයට කරන අපකීර්තියටපත් කරන කාරණයක් හැටියට අපිට දැනෙන්නේ මේ මාධ්‍යවේදීන්ට තර්ජනයක් තියෙනවා කියලා අමෝරික බොරුවක් ප්‍රකාශ කරනවා. මේ දවස්වල කිසිම මාධ්‍යවේදෙකුට තර්ජනයක් නැහැ. තර්ජනයක් තියෙන මාධ්‍යවේදියෙක් ඉන්නවනම් කරුණාකර පැමිණිල්ලක් දාන කවුරුවත් විදේශගත වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නිශාන්තද සිල්ලා රටින් පිට වෙලා තියෙන කිසි ප්‍රශ්නයක් තියෙනවනම් පැමිණිල්ලක් කරන්න හෝ මොනවා හරි යාට මේ රටේ ඉඳගෙන ඒකට මුහුණ දෙන්න තිබුණා. එතකොට අපි දන්නේ කොහොමද එක දවසෙන් වීසා දීලා මෙයා රටින් පිට වුණේ. මොකද කිසිම රාජ්‍ය නිලධාරියෙකුට මේ රටින් පිටමන් වීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි බැඳලා ඉන්නෝ. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා නිදහස තියෙනවා. ඒ සඳහා ක්‍රියා කරන්න ප්‍රකාශ නිකුත් කරන්නේ මේ රජයේ ලබාගත් ජයග්‍රහණය සහ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත ජයග්‍රහණය. මේ ඊට වඩා විශාල ප්‍රචාර කරද්දි එතුමාට ඡන්දය දුන්නා මේ රටේ ජනතාව. නමුත් අපි නීතිය ක්‍රියාත්මක කරන්න බැඳලා ඉන්නෝ. ඒ සඳහා අපි ක්‍රියා කරනවා. ඒක විශේෂයෙන් අගමැතිතුමා ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පියවර අරන් තියෙනවා. විදේශ මාධ්‍යංශ ප්‍රකාශයක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.